ඉතින් මෙවර IPL තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ මහේෂ් මතීෂ් සිටින චෙන්නයි සුපර් කිංස් නැත්නම් ප්‍රබල ධෝනිගේ කණ්ඩායම කියන එක ඉතින් අපි කවුරුත් දන්නා කතාවක්. ඉතින් මේකේ අපි තව පොඩ්ඩක් ගැඹුරට හොයා බලපුවම කතා කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයන් විදිහට අවසාන මහා තරගයකට ක්‍රීඩා කිරීම සහ අවසාන මහා තරගයක් ජයග්‍රහණය නැත්නම් IPL ශූරතාවයක් ජයග්‍රහණය කරපු මීට පෙර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කවුද කියන එක පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම ශූරතාවයන් දිනාගත්ත ක්‍රීඩකයන් 4 දෙනයි අපිට හොයා ගන්නට පුළුවන්. ඒ කියන්නේ කණ්ඩායම් වල ක්‍රීඩා කරපු ශූරතාවයන් වලට හිමිකම් කියන ක්‍රීඩකයන් විදිහට. ඉතින් අපි දන්නවා ලසිත් මාලිංග ඇත්තටම දශකයක් විතර IPL ක්‍රීඩා කරා. එහිදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා පහකදී ශූරතා ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි ලසිත් මාලිංගට හිමි වෙලා තියෙන්නේ අවස්ථා 4කදී ශූරතා විතරයි. ඒතකොට ලසිත් මාලිංග තමයි IPL වැඩිම ශූරතා ගණනාවකට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට. එතකොට ඉස්සල්ලාම ශ්‍රී ලාංකිකයෙක් IPL ශූරතාවයක් දිනාගත්ත කණ්ඩායමක ඉන්නේ මුත්තයා මුරලිදරන්. ඒ තමයි 2010 වර්ෂයේදී. එතකොට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම තමයි 2010 පළවෙනි වතාවට ඔවුන් ටයිටල් එක ජයග්‍රහණය කරන්නේ. ඒත් ධෝනිම තමයි. එතකොට මුරලි තමයි පළවෙනි ශ්‍රී ලාංකිකයා IPL ශූරතාවයක් ජයග්‍රහණය කරපු කණ්ඩායමක හිටපු ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. එතකොට මුතය මුරලිදරන්ගෙන් පස්සේ IPL ශූරතාවයක් දිනාගත්ත එකම එක ක්‍රීඩකයා ඉන්නේ ඒ මුම්බයි ඉන්දියන්ස් ක්‍රීඩා කරපු ලසිත් මාලිංග. ඉතින් ලසිත් මාලිංගට පස්සේ ක්‍රීඩකයන් දෙදෙනෙක් 2023 එක පාරම අපිට හම්බ වෙනවා ලාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා IPL ශූරතාවයකට හිමිකම් කියන මතීෂ පතිරණ. ඊළඟ දෙවෙනි ලාබාලතයා මහේෂ් තීක්ෂණ. ඒතර 20-22 මේ ක්‍රීඩකයන් දෙදෙනා එකම කණ්ඩායමේ එකම තැන ක්‍රීඩා කරලා ශූරතාවය දිනා ගන්නට හැකියාවක් ලැබීම ඒක අතිවිශේෂ සිදුවීමක්. එතකොට ක්‍රීඩකයන් 4 දෙනෙක් විතරයි IPL ශූරතාවයක් දිනාගත් කණ්ඩායමක ඉඳලා තියෙන්නේ එදා මෙදා තුර මේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ. දැනට IPL සීසන් 16ක් පවත්වලා තියෙනවා. එතකොට IPL ෆයිනල් ගහපු නැත්නම් අවසාන මහා තරඟ ගහපු ක්‍රීඩකයන් ගැන පොඩ්ඩක් බැලුවොත් එහෙම මුතය මුරලිදරන් තමයි ඉස්සල්ලාම ෆයිනල් එකක් ගහන්නේ 2008දී. හැබැයි 2008දී චෙන්නයි සුපර් කිංස් පරාදයි රාජස්ථාන් රෝයල්ස්ලට. ඒ හින්දා ශූරතාවයක් හම්බෙන්නේ. හැබැයි ෆයිනල් ගහනවා 2008-10 කියන වර්ෂ දෙකේදීම ෆයිනල් ගහනවා. එතකොට මුතය මුරලිදරන් තමයි ওই අවස්ථා දෙකේ නැත්නම් පළවෙනි අවස්ථා දෙකේදීම ෆයිනල් එකකට ගිහිල්ලා තියෙන ශ්‍රී ලාංකිකයන් විදිහට. ඊට පස්සේ චාමර කපුගෙදර 2008දී. එතකොට දෙවන ක්‍රීඩකයා චාමර කපුගෙදර. ඒ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ තමයි 2008දී ඉඳලා තියෙන්නේ. එතකොට මුතය මුරලිදරන් සහ චාමර කපුගෙදර දෙන්නම ඉඳලා තියෙනවා 2008දී අවසාන මහා තරගය වෙනුවෙන්. හැබැයි ශූරතාවය දිනාගත්තේ නැති හින්දා චාමර කපුගෙදරට ශූරතාවයක් හිමි ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපට ගන්නට බෑ. ඊට පස්සේ මුම්බයි ඉන්දියන්ස් 2010දී ෆයිනල් එකක් ගහලා දෙනවා දිල්හර ප්‍රනාන්දු. හැබැයි 2010දී චෙන්නයි සුපර් කිංස් තමයි තරගය ජයග්‍රහණය කරන්නේ. ඒ හින්දා ඔහුටත් ශූරතාවයක් හිමිකම් කියන්නේ. හැබැයි අවසාන මහා තරගයක් ගහලා දෙනවා. ඊට පස්සේ තමයි ඉතින් IPL වලින් ශ්‍රී ලාංකික ලෙජන් 2010, 2013, 2015, 2017, 2019 ඔකේ 2010 අවස්ථාව හිමි වෙන්නේ නැහැ ඔහුට ශූරතාවේ. හැබැයි 2013, 2015, 2017, 2019 කියන අවස්ථා ටික මුම්බයි ඉන්දියන්ස් ගහන නිසා ශූරතා 4දිම ඔහු ඉන්නවා. ඒතර පස්වෙනි ශූරතාවේ ගහන්නේ මුම්බයි ඉන්දියන්ස් 2020දී. ඒතකොට 2020දී ලසිත් මාලිංග හිටියේ නැහැ. ඒ හින්දා පළවෙනි 4ටම ඔහු ඉඳලා තියෙනවා. ඒතර ශූරතා 4ක් හිමිකම් කියනවා. ෆයිනල් 5ක් ගහලා තියෙනවා ලසිත් මාලිංග. ඒතකොට ලසිත් මාලිංගගේ රෙකෝඩ් එක නම් කඩන් ටිකක් අමාරු වෙයි ශ්‍රී ලාංකිකයෙකුට. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මහේෂ් මතීෂ පතිරණ ඉතින් කඩනවා නම් මතීෂර තමයි ඔක කඩා ගන්න පුළුවන් වෙන්නේ. බලමු. එතකොට මහේෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ 2023දී අවසාන මහා තරගයකුත් ගහලා දෙනවා ශූරතාවයකුත් දිනාගෙන තියෙනවා. ඉතින් එහෙම බලපුවාම ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් අවසාන මහා තරග වලට ඇවිල්ලා තියෙනවා. 6 දෙනාගෙන් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් IPL ශූරතා වලට හිමිකම් කියනවා. ඒ 4 දෙනා ශූරතා 6කට හිමිකම් කියනවා. වැඩිම ශූරතා සංඛ්‍යාවක් තියෙන්නේ ලසිත් මාලිංගට ඒ ශූරතා 4ක්. ඉතින් ওই විදිහට තමයි අපිට දත්ත 90 මේ ටික වෙන් කර ගන්නට පුළුවන්. ඉතින් අනෙක් කාරණේ තමයි මහේෂ් සහ මතීෂ දෙන්නා 20-22 ක්‍රීඩකයන් දෙදෙනාට ඔන්න IPL ශූරතාවයක් තියෙනවා. හැබැයි ඉන්දියාවේ දැවැන්තම පිතිකරුවා නැත්නම් කිං කෝලි කියලා අපි හඳුන්වන රජාට නැත්නම් ඉන්දියාවේ ක්‍රිකට් රජුට එකම එක IPL ශූරතාවයක්වත් නැත්නම් එකම එක IPL කප් එකක්වත් නැහැ. ඉතින් ඕක තමයි මේකේ තියෙන අර පොඩ්ඩක් ට්‍රෝල් කරන සිද්ධිය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ සමාජ මාධ්‍ය වල පොඩ්ඩක් ඕක කතා වෙනවා. මොකද මහේෂ්ටයි මතීෂටයි IPL ශූරතාවයක් තියෙනවා. හැබැයි කෝලිට තාම IPL ශූරතාවයක් නැහැ. RCB ඒ තරම් අසරණයි.
බලමු ඊළඟ වතාවේදී සමහරක් විට කෝලි RCB කණ්ඩායමෙන් ඉවත් වෙන්නටත් ඉඩ තිබෙනවා. වෙන කණ්ඩායමකට ගහලා ওই භූමි දෝෂය නිවාරණය කරගන්නට පුළුවන් වේද කියලා අපි බලමු. කොහොම වුණත් විරාත් කෝලි දශක ගණනාවක් IPL ගැහුවට තාම ශූරතාවයක් දිනා ගන්නට බැරි වුණා. හැබැයි අපේ පොඩු දෙන්න වසර දෙකක් වගේ ගහලා එක ශූරතාවයක් දිනා ගන්නට දැන් සමත් වෙලත් තියෙනවා. ඒ වගේම ලසිත් මාලිංග ශ්‍රී ලාංකිකයෙක් විදිහට ශූරතා හතරකට හිමිකම් කියද්දී කිං කෝලිට එක ශූරතාවයක්වත් නැහැ කියන එක තමයි අවසානයේදී අපට පෙනී යන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.